प्रतिपत्ता से उत्तर विशिष्य देखें अवसाने ब्रह्मानुपस्सना दर्शना उपरे ब्रह्मानुपस्सना समय अभी आरंभ करती ब्रह्मानुपस्सनावती शब्दोत्थापयुक्ता से अभी पिछुंजुपालन से अभी तो सामान्य धर्म की शब्द मेकुपाल शब्द निश्चयला सेना पिछली जाए तो इसका विवाह में जो देखना करके धर्म केला की कक्षा में अब निकम अपने पिछली की वाली किताब से अब काम और लोगों में दिया है कि निकम जी का खराब पास करने का प्रयास वो विवाह में जो देखना करें हम तो जो अपने धर्म के लिए शब्द इतने यदि में अपने जीवित शक्ति स्वरूप अभिनियमित धर्म पद यह धर्म कियला विनम जाती है कुछ अपील कियला विनम जाती है कुछ में से व्यंकरण यम धर्म धर्म कियल यम शब्द कटाई की यम शक्ति वो क्रिया स्वरूप देना आप अपना समय के संबंध में पहुंची है फिर देख निश्चयला दिन गया एक निशाई शब्द धम्मा के लिए बता दें तो अपने धम्मानुपस्थना व्यक्तियां समंगी जीवित चिते नेता शरीर चिते फिर वे जिता चिता के लिए जीवत के लिए ये शरीर जीवित तीन विविध स्वरूप स्वरूप एक एक आकार वाली पहल वेला यदिहर जीवित क्रीडा लगी मैं अपेक्षा क्रीडा वंट गुजर को रिटी राशि समय अपे चिस्कर पहले विद्वाम गुरु में वजाले अलमेन उन्नांड उत्साह में अभी जनता इनमें सत्य कवती में प्रभाव समय उन्न बल मीन पेन्नंड पेन्नंड पटंग मेक बल मार्ग पादंड दिशा एक मार्गे तमें आय वेदना चित्त केलहित सुन इतरा एक अपट बलागंड विस्तरकर धर्म स्वरूप बलागंड कोई आकार समन सतमे आदल कोई क्रियागन बलीम इन क्रियावल वली अतगन्ना वेदनावल विनक बलीम ये बलीम वेदना एक समंग चित गद कर नहती दली वो सुन नतु अरे जीवित नाना दुख पीड़ा विदु व्यक्त नई साधन पीड़न लबन आकार गद कर नहती बल अरे सुन सगुन के लिए नहता चित यम तेक्कद चित अरेबर यम अहगे इन ये अहगे इन तमाइ आय जान क्रिया होती है मुकद चित जन करे असीमे क्रिया वाई ये असीम देश दरा इन कटे ये चित ये तत्ते तत्क अरेबर उपदिन्ना वेदनावल भेद मध्यस्थ की उपदीन वेदना अलगिन मे चित गडकर मन स्वरूप
තරාගෙන් සදෝෂයෙන් මෝහයෙන් සමෝහයෙන් ඊතරාග ආදිව ආදි සිත එකත් එක්ක සම්බන්ධ වෙන හැටි කොහොමද කියලා බලන්නේ සිතාන වස්නාන්ති එතකොට ඒක තවත් ඒක ලිහි වෙනවා නම් දැන් දෙරෙක් සිතට ගහන ශබ්දයක් ඇහුනොත් බර්බරයන් ශබ්දයක් ඇහුනොත් ඒක සිත විසින් සිත ඒක තල්ලු කරන්නේ ඒක නැතුව ඉඳහද ඒකට කියනවා සදෝෂ සිත කිය ඒ සදෝෂ කියන්නේ ද්වේෂයි තරහයි අමනාපයි ඒ ශබ්ද හොඳ නැහැ ශබ්ද හොඳ නැහැ කියලා කීවේ කොහොමද මොකද්ද ඒකට සාක්ෂි ඒ ශබ්දය මට දුක් වේදනාවක් ලබා දෙනවා එතකොට දුක් වේදනාව ලබා දෙන්නේ මොකද මගේ සිත ශබ්දයට සම්බන්ධ වෙච්චනේ ශබ්දයට සම්බන්ධ වුණා ඒක කටික ශබ්දයක් ඒක නිසා දුක් වේදනාවක් ආවා ඒක උලන් අමාරු ඒක නිසා මගේ සිතේ ඒක විරෝධයට ආවා ඒක මට එපා ඔතන තියෙන්නේ කාය වේදනා චිත්ත කොට ඒ විරෝධේ පාප සිති දැන් දරන්නේ මොන ස්වභාවයක්ද පීඩා කර ස්වභාවය ඒ වගේම තමා ඒ විදිහේ ජීවිත කැමති නැති බැරි මොන්දන් සිටේ ඒ බැරිම තමයි ධර්මයේ කියලා කියන්නේ එතකොට ඒ බැරි ස්වභාවයේ සකස් වෙන්නේ අර වේදන චිත්ත ශබ්දයට සම්බන්ධ වුණා ඒක කටිකයි ඒක එක්ක විරුද්ධ වෙච්ච නිසායේ ධර්මයේ නරක හොඳයි එයා දෙලිච්චය දෙන්නත් ළමේ කරලා තියෙනවා එයාට මොකද්ද වැරක් කරගන්න දෙලිච්චයක් දෙන්නත් ළමේ කරලා තියෙනවා शब्द कटुकाय අර දෙලික්කේ ගහනකොට හත්තක් හත්තේ නමුත් මෙයා ඒ අවස්ථාවේ ඒ ශබ්දේ දැන ගන්න ගන්නේ මෙයාට වෙන රූපණාව දැන් ඕන එන්නේ ළමයා දෙලික්කේ අරන් වෙනවා තමයි දෙලික්කේ ඕනේ දැන් අරකට විරුද්ධ නැහැ එයා දෙලික්කේට ආසයි කැමැත්ත පළ ඒක තරාග සිට කිව්වේ ඔකටයි ඒ මොකද තමාගේ ඕනෑකම ඉති කරගන්න බලාපොරොත්තුවක් අවශ්‍යතාවයක් දෙලෙක්කේ මට හොඳයි කියන සම්බයක් තීරණයක් එයා ළඟ තිබිච්ච නිසා දෙලෙක්කේ හඳහේ උගත අද රෝග සිත් ඒකේ රෝග සිත් ජීවිතයට පත් වෙන්නේ එයාට දෙලෙක්කේ කරකුණ සිතරයි අවස්ථාව කොද ක්‍රියාවස්ථාවය විදිහට කියන්නේ මොකද්ද? ශබ්දයේ කටකුණක් දෙලෙක්කේ කිවිච්ච අවස්ථාවේ උද දෙලෙක්කේ ළමයාගේ මනසේ ගගහය නිසා ඒ ළමයා එක්ක තරහ වෙනවා මේක ඉක්මවට ගෙනත් දැන්නේ. අන්නේ ඒ සරුන්ගේ සිටි ඇති උදැහැටි ඒකට කියන්නේ අකුසල ධම්ම නරක දැරීම දැන් ඔන්න තමන් තුළ තියෙනවා කියලා ආතය දැනගන්නවනේ ඒකට කියනවා ධම්මාංක ඒක දැන් අපි බන්නේ යන්නේ හරිද ධම්ම ධාතුකේ දෙකක් දෙන්නේ ඒකට ගත්තොත් අපි දැන් මේ කවුද දන්නවද මානිය දැන් මහත්කමක් නෑ එක දෙය කියන්නේ ඒ උදාහරණේ සාදී මේ ධම්ම ධාතු වල
මහත්වී කියන්නේ පරමයි. ඒකට ඉලක්කෝන් ප්‍රෝටෝන් නියුට්‍රෝන් කියන ප්‍රධාන ශක්ති වේග තුනක සම්බන්ධයේ ඉන්න හැටියේ කියලා ඒකට ඇතන අපර්මාණු. ඒ පරමාණු ධාතුයි ඔකදී ධාතු කියන්නේ ඒක ඇතුලේ ජවයක් හැදෙන. ජවයක් හැදෙන. ඒ ජවෙන් තමයි ධර්මයේ එතකොට අරදානුව ධාතුයි ධාතුව විසින් රඳවාගෙන සිටින ජවය ධර්මය. ඕකමයි අපි ඇතුලේ වැඩ කරන්නේ දැන්. ඔය ධර්මයේ ගැනම අපිට කතා කරන්නේ. වෙන ඉස්සර පරමාණු රූප කලාප කියන්නේ මෙතන කියලා සත්‍ය. මේ රූප කලාප වලින් පිට මුකුත් කතාවක් අපිට නැහැ. මේ රූප කලාපෙත් බුදුහාමුදුරු ජවය මේක ඇතුලේ සකස් වෙන ජවය දෙතලා පෙන්නුවා. ඒක කාරණා හතරක් තියෙනවා. කාරණා අට අතරියාපෝතේ ජෝවාය වර්ණගන්ධ රසෝජ කියලා සුද්ධාස්තකේ තාම පිළිගන්න කාරණා අට. ඇයි මේක පිළිගන්නේ? ඔය මුළු ලෝක කාලීනව කරන්නේ ඉදිරිපත් වෙන්නේ ඔය අට විතර. ඒක දුකුත්ම නැහැ. ඔය අතෙන් තමයි මුළු ලෝකෙම සංවිධානය වෙන්නේ. ලෝකෙම තියෙනවල පවතින්නේ විවිධාකාරවලට ඇදගැමෙන්නේ. ඒ අය මේ අයිතිවාසිකම් ලබන ඔය අත්දැකීම. ඒක සුද්ධාස්තක. ඒකට අන්න බුදුහාමුදුරුවෝ පරමාණු බෙදාපේ. ඉතින් අපි ගත්තොත් අද පරමාණුවක ජලට දීලා තියෙන විස්තරණු අර බුද්ධ දේශනාවෙන් කියලා තියෙනවට වඩා අදී මෙලා තියෙනවා. ඒක අපිට විචාර කරන්නේ මේ ත්‍ස්සේ දීලා තියෙන. ඒකට ධම්ම ධාතු කියන එක දැන් කාටද තේරෙන්නේ? දැන් බුදුහන් කියලා වදාගෙන කුසල් ලක්ෂණ වලින් නිග්මෝල යන අවස්ථාවක් තියෙනවා පරමාණු. මොකද ඒ කියන්නේ කාන්දම නැතිවෙච්ච. අන්න දෙන්නේ ඒකයි. වේදනාවක් තිබුණොත් ඒක තමයි විද්‍යාවෙන් ගන්න පටන් දෙච්චේ. විස්සු ධම්මේසු ධම්මානුපස්සති විහෙරති ඉබදිත්තේ විස්සු ධම්මේසු ධම්මානුපස්සති විහෙරති පංචසු නීවරණේසු. ඒ කියන්නේ මම ඒකයි කියන්නේ. බුදුහාමුදුරුව දැන් අපි ඉන්න තත්ත්වේ ඉතලේ පටන් ගන්න දීන්නේ හැම එකක්ම පටන් ගන්න දීන්නේමයි. එතන ඉඳලා එහාට ගිහිල්ලා මේ කොනයි යා කොනයි මැද තත්ත්වේ ඔක්කොම ඉඳන් ඉස්සර දෙන්නේ. මේ පංචකු නීවරණේ නීවරණ කියලා අබ්බැක් ඉතාලේ කායික පිළිබාලිවි නීවරණ කියන්නේ යම් කිසි නිවීම් තත්ත්වයක්. නිවීම් තත්ත්වය කියන්නේ මොකක්ද මේ අපි කතා කරන්නේ? සැප තත්ත්වය කතා කරමු. අපි බලාපොරොත්තු වෙන ජීවිතේ නිකන් ඉන්න කොටස් තමයි, වැඩ කරන කොටස් තමයි, ජීවන කොටස් තමයි, හැමම දෙයක්ම කටින්ද ඒකයි අපි බලන්නේ. එහෙම හැමදැනම නැතිවම ඉතින් මොන මොන හරි ඉරක් කොල්ලා හිතන හරි කොල්ලා පොඩ්ඩක් ගන්න ලෑස්ති නැහැ ඒකත් පරාදයි. ඒ අර නැතුව නම් අපිට ඕනේ නිරන්තරයෙන්ම කට බැරි හන්දාරේ පොඩ්ඩක් ගන්න කොයි කොහරි ජීවන්න ඒක උදව්වක් නැහැ.
එතකොට බුදුම කියනවා ඒ අපරිච්චින් බලාපොරොත්තු ඒ නිරන්තර සුවදායක තත්ත්වය ආවරණය කරන් නැත්තම් ඒක ජීවිතයට එන්න නොදී එන්න දෙන්නේ නැතිව ඒකට හරස් අපරණ ධර්ම දෙක දැනීමයි ඵල නියම කරන්න තියෙන්නේ කියන එකයි පංචසු නීවරණය කියන්නේ. ඔය එක අපිට බුදුහාම ගියන් ගෝවන් වල හරියට කියන්නේ නමුත් ඒක උඹේ තේරුම් මුදුන් නේද අපි වල්මත් ඇයි ඉන්න තැනින් ඉඳලා ඇදුව හොඳ ගැත්තට ගුවන්ව අපි දැන් ඉන්න තැනින් එතන ඉඳලා පටන් නොගෙන මැද්දෙන් තොරව පටන් ගත්තනම් අපි වල්මත් නෑ. දැන් අපි දැනට ඉන්න මේ මමත් මේ අය අද ඉන්න මන්සම ගැන මේ කතා මේ මත්තමේ ඉඳගෙන අපි අද සැපවන සැප ගන්ධ බැරියක් කියන්නේ ඒක අපහසු දෙයක් නෝ එලා තියෙන අප දන්නේ මොකද කොහින්ද මේ සැප ඉඳ නොදෙමයි හරක් තියෙන කොහින්ද තියෙන්නේ ඒකම ගහන් දුරු එන්නනවා දෙවෙක්සේ විස්තු සන්තන්ව අජ්ජත්තං කාමච්ඡන්දං අත්තුනි අජ්ජත්තං කාමච්ඡන්දෝ ඉපජානාති. ඔන්න කාමජන්දය කාමච්ඡන්දයක් තමයි කියන්නේ එල්ලාම දුන්නේ කාමච්ඡන්දයක්. කාම කියන්නේ මොකද්ද? ඡන්ද කියන්නේ මොකද්ද? මෙන්න මේ දෙක හොඳට ඔළුවේ විග්‍රහ වෙලා හොඳට ධර්මයේ වෙන සුදු මේ යහට යන්න බෑ. යද වැඩක් කාම කියන්නේ කැමැත්. කාගේ කැමැත්? අපි කියන අපේ කැමැත්. බුදුහාමුදුරුවෝ කියන අපි කියලා ඇක්කෙන්නේ නැහැ. ඒ ඔක්කොම ධර්ම ගොඩක් විතරක් අපි කියලා වෙන්නේ කෙනෙක් නැහැ. තවත් එක් තැනක බුදුහාමුදුරුවෝ වදාරනවා තවත් තැනක මේ දේකෙන්න යම් කිසි කෙනෙක් පළවෙනිම බලන් කඩා ගන්න ඕනේ සැප සැප දොර විවෘත කරන්න නම් සක්කාය දිට්ඨිය කඩන්න ඕනේ. මේ දැන් මේ අපි මේ සියවර තබාගෙන මේ පිළිවෙත ගලවන්න හදන්නේ දික් සක්කාය දිට්ඨිය. දිට්ඨිය කියන්නේ මිත්‍යා දිට්ඨියද දිට්ඨිය වැරදි මතය. සක්කාය කිව්වේ සක්කාය කිව්වේ ජීවිතයක් සංවිධානය උල්ලංඝනය. ඒ ජීවිතය ඇතුලේ විවිධ ආකාරවල ශක්ති. ඒ ශක්ති කියලා ගත්තහම සම්පූර්ණම ජීවිතයක් පාලනය වෙන එක නිදුවොත් ආන්දමක් පදනම් කරගෙන උපදින්නා වූ තාපක විවිධ ආකාර වලින් විපදවන තේජ තමයි අපි ජීවිත ගැත්තෙම හේතුව. ඔය භක්තියම අදුවරි වීම තමයි අපි කියන්නේ රත් වෙනවා වැඩි විඥාන දුකයි කියනවා. ඒක අපි කරගත්තු සැප තමයි. එතකොට සක්කාය කියන්නේ මොකද්ද? අපේ ශරීරයේ වර්ග පහක වර්ග පහක ප්‍රධාන වශයෙන් කාන්දම්බත්ත රූපකාම ශබ්දකාම ගන්ධකාම රසකාම ශබ්දකාම කියේ අර කාන්ද කාමයන් ශබ්දයෙන් කාන්ද ඒක එක වර්ගයක් තියෙනවා. සර්සලේක්ක සම්බන්ධ එක වර්ගයක් තියෙනවා. ශබ්දේක්ක සම්බන්ධ ඒ ගන්ධ රස ස්පර්ශ වල පහතට ඒවයේ නානා තරාතිරන් වල සකස්ති අපි දන්නේ මොන ආකාරයේ ප්‍රමාණ වලින් ඒවා අඩු වෙලා තියෙනවද වැඩි වෙලා තියෙනවද කියන එක අපි දන්නේ. ඔය මුකුත් නොදන්න වලින් තමයි මම කියලා ඒ ඔක්කොම ඕනගත් ඉස්සහයි ඒ කරන්නේ මම කියන තීරණයක් ගත්තාම ඉතින් ලේසි
වෙන වෙන අවුල් ඔතන අදින් දෙන්නේ හරි ඉතින් මේ ලෝකේ මේ රහයන් පැති ඔය නිතියම යටි ලෝකේ සංවිධාන වුණා ගැස්සයි යැල් අරෝම හැදුණා පැත්තේ හැදුණා නමුත් ඕවගෙන විවරණේ කරන්න ගරියයි කිව්වා මේක නැව්වා ඉතින් පස්සේ ඉතින් ඉවරයි මුකුත් ඒක වහන් දැක් නැදව දැන් හින්දු ආගමේ දක්මට බාර දීලා තියෙනවා එයා තමයි නැව් ඉතින් තවත් එකක් තෝරලා තියෙනවා ධම්මගේ කටින් ආපේ මට නම් කරන්නේ දාස්මයි එයාද කටින් දෙක්කා ඔය විදිහ විවිධ මත ඉදිරිපත් කළා මූල කාරණේ එහෙ තියෙන විද්‍යාත්මක ස්වරූපේ නම් නැති අවුරුද්දක් නැති අන්න කවුරුත් පිළිගත්තා බුදු ආදරේ එක්ක එන ඔය බුද්ධිය අවුත්ම නිර්මාණය කළේ නැහැ ඒක හේතු සත්‍ය කල් ඊට සුදුසු හේතු එක්කා කියලා ඒක සත්‍ය වූ ආකාරයේ හැටියට දීර්ඝාකාර වන ලෝකේ ඵලම් කියලා ඕකතින් ගැල බුදුහාමුදුරු ඉතාලයින් දැයි කියලා කියන්නේ එකතොට එකක් හේතු සත්‍ය වෙන හැටි මේ හේතුව සත්‍ය වෙන ආකාරයේ හැටියට ඵලය මතින් ඇති ඉන්න එක දසමින් දකුණේ අයි තවත් කෙනෙකුට කතා කරන්න කියලා නෙවෙයි ස්වස්ථාතු භගවතා ධම්මෝ කියේක කිව්වනම් එක ඇඳිල්ලක් පාන්න සිතකට ඉඩක් නැහැ අපකට ඒකෙන් තේනවා ලෝක විවරණේ කොයි තරම් සුන්දහන්ති අදුවන සුබ ලැති ඒකට දැන් මේ සත්‍යය වල හදිච්චාවක් ඒකක් නැහැ අපි ඇදිච්ච ඇදිච්ච කොහොමද අපි දුකේ මොකද ඒ මේරෙන්නේ කොහොමද ඕකයි ප්‍රශ්න ඒකට දැන් බුදුන්තු වදාගන්නවා සම්සම්මා අජ්ජත්තං කාමච්ඡන්ද අත්තිමි අජ්ජත්තං කාමච්ඡන්දෝ සදානාති මේ අපි ජීවිතය තුළ සංසාරේ අනාදිම කාලය ඔය මොහොත සත්‍යෙහි ඇලි ගලි මේ මත්තම කටක් වුණාට පස්සෙ මේ මත්තමේ කල්යාණ ප්‍රත්‍යඥය වෙනවා ඒ කියන්නේ ඒක හොඳ තෙව්වතාවකට තමයි ලැබුවා ඒ ආයතය විද්‍යාන තුරු ඉදිරිපත් කළේ අන්තයක් නැහැ ගන්නේ කල්ගා නෙමෙයි ඇත්තම ගන්න බෑ ගන්නේ ගන්නේ දෙයක් නිකායි කිය ගන්නේ කල්යාණ ප්‍රත්‍යඥය ඒ කල්යාණ ප්‍රත්‍යඥයගේ මත්තම තේරෙකොට එයාගේ ජීවිතයේ තියෙන එක්තරා ගොඩු ගැසීම පළවෙනි එක දෙන්නා විද්‍යාවුදු කාමච්ඡන්ද මේ කාමච්ඡන්දේ කියන මොකද්ද අර මාර්ගය කලින් කිව්වා වර්ග පහක කාණ්ඩ අපේ ළඟ තියෙනවා අපේ ජීවිතේ ඒවා මොන මොනවා එක්ක වැඩියෙන් වැඩි වැඩ කිරීමට සමත් විදියට සකස් වෙනවා කියනවාද කියලා අපි දන්නේ ඒ සකස් වීම හොයාගන්න අපිටම උන්නාගේ බාර දුන්න ක්‍රමයේ තියাদি මොකද ක්‍රම විතර සාමාන්‍ය විශ්වාසයක් ඇති වෙනවා එකේක අය කැමති කෑම වර්ගද රසවා පාට වර්ගද සමහර ඇඳුම් දාම ඒ ඇඳුම කිහිල් තෝරන්නේ එයාගේ සිට ඇදෙන්නේ ඒවාගේ විවාහය තෝරා ගන්න නැති ඒ පුත් දෙපස්සේ විවිධ ભેද තියෙනවා එයා කැමති අර හැදි මේ හැදි අනිත් හැදි පාට වලක් තියෙනවා සමහරුත් ආග්‍රහ ඉතේක විදිහේ අර යාදී කුස්වට යාත් හොඳයි මම කැමති නෑ ඒ විදිහේ විවිධත්වයක් අපේ ජීවිතේ ඔය මොනවාද ඕවට තමයි කාමච්ඡන්දේ කාමච්ඡන්දේ කියන්නේ ඇයි කන්දේ කියන්නේ සම්දේගන් සෝරාද සම්දේගන් සෝරාද
और संविधान देने के लिए ठीक है थोड़ा मैंने मिलिया हूं जाए कि थोड़ा अपने खाऊते खुदाई आप क्यों आप ही मिले एक धर्म को दस खाऊ तोड़ तोड़न कल उसने ये हम एक निमित्त एक कांत में गड़ गए ये अवस्था में एकांत में यम माकारे दश तपस्वीनम तपस्वीनम एक लिखा नहीं सेव हुआ था सेव हुआ गया नहीं तोड़ने गया नहीं मुकाब नवत हम एक हम अंदुना गनी मत लकुल पहल कर गनी में तोड़ नहीं गया मेरे को कुछ तेवर नहीं गिनी की नहीं जब मित्र मुकद्दर काम शक्ति का काम देख दूंगी हर वस्तु एक दिन वर्ण गंधादि में प्रत्यक्ष संबंध भी मिली था आकर्षण भी मिली था ये अनुसार अतुलत गठपरी काम देने यम किसी तथा सीमा संविधान खाली की वित्तीय तथा विजेत वाला व्यक्त एक विनस्थित एक आंदोलन एक आंदोलन ये अवस्थावत यम प्रमाण सतत सुनद ये सीएल अनुगोल और एकद नह मेक संकीर्ण एक सत्य अनु ये अवस्था बिजली ये अन्य विविध शक्ति स्वरूप अनित्यगत भोगन कर भोगन अतर भोग प्रणाने भोगन अतर ये पहल अनु एक यम महाप्रयाजिन ये वायु स्वरूप एक फेमिला सशक्ति विविध आकार सशक्ति अग पहले ओ आख्यानी छंद काम छंद की अपनी गर्त सामानी गल सुनत उदा इतरा काल सीमा उदी महाकाल सूचल बोध सत्ते विदुत वेच न्या मगे हतुरा काम चंदे बाहरी नियाम के हतुरायन विरोधी स्वरूप अच्छे हे अट्टा के खरीद अग्रे दिवे अलु खंड स्वरूप खरी ये खंड स्वरूप भी अच्छी देवेंगे कौच स्वरूप फिर जो व्यापार जिले इसका तीनों ये स्वरूप के हर क्या आप जानो बहुत जोर से ये कथा बोल से आप है कि बाबे आप पास हम नाद बोध सत्य शिक्षा या ऐसी वस्तु ये बोध सत्य हम नाद जेना वैद उत्तम कर डाल किनो दिन तक पाले जैकेट इधर ये भी चला अंधरान्य गाय बाबू जी का जानने से है मनोवैज्ञानिक के लिए जानने से है अंतिम गुणवत्तावस्था चर्चा गांधी ये मुझे अरे बोधिशक्तेंगे चित्त शक्ति विश्वनि देवकृ विशासने चित्तरंगे चित्तरंगे उत्तर शक्ति स्वरूप ಉತ್ಸಲೆಯಾಗಿ ದೇಶಬಲಾಗಿ ನಾವು ಮಾತವಾದ ಈ ಉತ್ಸಲೆಯಾಗಿ ಸಿದ್ಧರಕ್ಕೂ ಉತ್ಸಲೆ ಆಗಿ ಬಾಲನಗೊಂಡ ಬಹುಬೇ ಕ್ಯಾಲ್ಲೆ ಉತ್ತಮ ಸಮಯ ವಿರೋಧಿ ಬಾಣ ಇದುತ್ತೇನ ಚಿತ್ತ ತರಂಗ ಎತ್ತ ಅದೇ ಬರಲೆ ಆದಿ ಒಕ್ಕೋ ಅಲ್ಲಗೇನು ಸಂಬಂಧ ಬೆಳೆಯ
කියන කිත් අදහස මතු කරන තෝරා ගැනීම නොදක උදාසීන හොඳයි මම දෙන්නම් අහුවෙච්ච දාට මෙත කියනකයි කිව්වේ ඒ දෙන්නම් ඔබට අහුවෙච්ච දාට කියන එකට අයිති මදයන් දෙන්නෙන් පෙන්නන්න බෑ ආන්දර හරිච්ච එක ආන්ද වේ ස්වභාව ධර්ම ස්වභාවය කියන එකටයි ඒ කාන්දම යැකීම යාට යාගේ බලය යා පාවිච්චි කරන්නේ යාගේ ක්‍රියා සංවිධානයේ දෙයිදී ඒක කාන්දරේ කාම ශබ්දේ කාම කියන්නේ කාම කියන්නේ දෙකෙන් එකයි එකම කුස්තියේ එක බාහ දෙකක් තුනක් එකයි එතකොට ඒ කාන්දර අර ජීවිතය ඇතුලේ දේවදත්ත ජීවිතය ඇතුලේ තිබුණේ අනේ මනුෂ්‍යයා දන්නේ නැහැ මෙහෙම හිතක් පහල කරන්න හොඳද නැද්ද කියන එකේ මිනිහා දැනගෙන ඉන්නේ නැහැ ඒ වෙලාවේ සිද්ධ වෙච්ච සිද්ධිය අල්ලාගෙන අර සිත පහල වුණා Taman සාධුවක් කරපු නිසා නමුත් ඒ ජීවිතේ කොතෙන්ද හම්බුනේ ඉස්සමින වෙලා හරි කුරුල්ල වෙලා හරි මිනිස්සු වෙලා හරි මොන තරම් අමුණක් දැක්ක ඇති දෙයක් ඔබට කියලයිද කොටනම් මගෙන් කිසිම සමාවක් කිසිවක් දැක්කල නමුත් මොකද්ද මේ වෙලා තියෙන්නේ මේ ජීවිතේ පිළිබඳව ජීවිතය කියලා ගත්තා මේ ජීවිතය නම් ශක්තිය හැදිලා තියෙන කන් මුලින්ම නෙමෙයි එදායි සකස් වෙච්ච කාන්දමේ වැඩ කරන කොට වේගයක් වෙනවා ඇති ප්‍රතිග එන්නේ මෙ මෙයාට ඔරොත්තු දෙන්නේ නැ මේ මනුෂ්‍ය නිසා මේක වෙන්නේ මේ සතා නිසා මේක නිසා මේ වෙන්නේ කියලා ඉතින් ඒකට යාවිද ඉතින් එදා තරහ මතක නෑද ඒ මොකුත් දන්නේ නැ මේ කවුද කියලා දන්නේ ඔරොත්තු කියනවා ඒක ඇතුලේ හැදෙන සත්‍ය මේ කැමැත්ත කියලා අපි කියන්නේ මොකද්ද අකමැත්ත කියලා කියන්නේ කැමැත්ත කියලා කියන්නේ යම් කිසි වස්තුවක් එක්ක යම් කිසි හැඩයක් වර්ණයක් ආදී මේ ඔක්කොම එක්ක සෞම්‍ය අල්ලන්න යම් වෙලාවක තියෙන දැන් යම් විදිහකින් හැදලා තියෙනවා ඒ කාන්දම වැඩ කරනකොට ඒ වස්තුවක් කැමති කියලා මේ මොකක්ද මේ අපි කියන්නේ ඇත්තටම ඒ කාන්දම වැඩ කරන ආකාරය අපට දැනෙන දැන් අපේ දැනීමට අහු වෙන හැටි කියන කැමති එයාට කැමති ඒකට කැමති අකමැති ඒ ඇතුලේ තියෙන කාණ්ඩ යම් විදිහකින් අර වස්තුව එක්ක විරෝධ ස්වරූපයකින් වැඩේ විරෝධී කියන්නේ වැඩියෙන් රත් වෙන ස්වරූපය වැඩ කිරීමට ඒ කාන්දම සකස් වුණාද සකස් වෙලා තිබුණාද එහෙම දැන් කාන්දමක් තියෙනවා නම් ඒ වස්තුව හමුවෙච්ච හැටියේ මේ කාන්දම වේගයෙන් තේජස් මතු කරන විදිහට වැඩි තේජස් මතු කරන විදිහට කැල්ලම් විලා එනවා මේක කාන්දම කාන්දම බලයි අපුන මෙයාට දැන් නම් පිච්චෙන උනන්දාවා මෙයා දන්නේ නැති හන්ද බරින්නේ කාටද අර අසරණ මිනිහාට මෙයාගේ ළඟ මෙතන තැම්පත් කරගෙන තැම්පත් වෙලා තිබිච්ච ශක්තියක් ඒක සකස් වූ ආකාරයෙන් හැටියට වැඩ කරනක එයාට වෙන එකක් කියන්න ගන්නෑ මේ මොසල මනුස්සයා කාලකණ්ඩි මනුස්සයා අට පේන්න ගෑම කොහොමද දන්නේ කියලා හිතන් ඒ මියටයි බයි ආනේ මුලාව ඒ වැරදි මතය ඔච්චර තිබුණා අර දුක විඳිනවාමයි ඔය මතේ කිසි වැඩක් නැහැ කියන එක බුදුහාමුදුරුවෝ අදා
එතකොට ඔය අපි කතා කළේ සංසාරේ එක මේ සංසාරික යන ඉපදි ඉපදි ඉතින් ඒක දැන්වල එනකොට ඒ එක තැනකදීවත් මේක බහිල වෙනස් වෙන්නේ නැති මොනම අබලමක්වත් නොවි එන්නේ කොහොමද ඇවිල්ලා තියෙන නිසා array වෙන්නේ ඔන්න ඕක අපිට ඔය පුනරුත්පත්ති කතාව කියනවා එන්නේ කොහොමද උපදීන හැටි පෙන්නනවා එන්නද බුදුහාමුදුරුවෝ මෙතන තුතුනේ යම් වටෝරු වක්කටි චිත්ත ශක්තියක්ද ඊට අනතුරුව ඒ ස්වරූපය ගන්නා තව චිත්ත ශක්තියක් හදන වේගයක් මෙතනින් පහළ ඒ ශක්තිය පහළ වෙන වේගය හදුවට පහළ වෙන්න මෙතන ඉඳ නැති අන්දා ඊට සුදුසු තැන අල්ලලා එක බා එතකොට ඒ පහළ වෙන ඒ චිත්ත ශක්තිය සංකාරී අන්තර්ම කාන්දම්වල පංච ආමේ යම් සකස් වීම තිබුණා නම් අර අවසාන චිත්ත ශක්තිය ඇතුලේ ඒ සියල්ලම අන්තර්ගතයි අඩංගුයි එකක්වත් හැදිලත් නැහැ වැඩිම එකක් එක්කා අර චිත්ත වේගය විසින් මෙතනින් මොකක්වත් එහා දෙන්නේ නැහැ කාන්දමේ හැකීම තමයි මෙතන යම් ස්වරූපයක කාන්දමක් සකස් වුණාද ඊට සැසඳෙන කාන්දම පිළිගන්න පුළුවන් ශක්තිය දීන පෙදෙන්නේ අර කාන්දම් කම්පණය වෙලා ඒ පංචකාමේ වස්තු එහෙ එක්කාසි වෙනවා මේකට මේ චිත්ත ශක්තිය ක්‍රියාත්මක කරන්නේ එවර දැන් භවයකින් භවයකට අරන් එන එක නවත්තන්න බෑ අපි කෙටියෙන් කියනවා වැඩනම් පසුපදින්න හරි ඔක්කොම ඉවරයි එහෙම කටින් නිදහස් වුණාට දැන් අපි විඳින දුක්බත් අද මේ ජීවිතේ විතරක් වාසනාවන්ත සත්‍යක ඉපදිච්චාය කොච්චර කණක් කන්නේවා කොච්චර දිනද අපි අප්‍රසන්න කරන්නේ කොච්චර දිනද ප්‍රියකම දිනේව ලබා ගන්න දුරු ඊදාම දිනි කණක් පාකවල මේ මොනවද දෙව්වට තීව්වා අතීත කර්ම ඵලය වැඩ කරන වෙලාවට විපාකය කියලා කියන මොන මේ කාම ඡන්දයි මේ වැඩ කරන ඔක්කොම ඊ අවස්ථාවේදී කැමැත්තෙන් අකමැත්තෙන් කියන තෝරා ගැනීම දෙක යටතේ සකස් වෙච්ච කාණ්ඩන් වැඩ කරන්න අපිට බෑ පාලනය කරන්න ඒකට නියම නිමිත්තන් විද්දී වැඩ කරලා ඒ වැඩ කරපුවාම ඒ ලබන වින්දනය අපට විඳින්න වෙනවා ඕක තමයි අපි විඳින්නේ දැන් මෙතන මේ කාන්දමේ යම් සංයෝග ස්වરૂපයක් තියෙනවා නම් ඒ සංයෝග ස්වરૂපය මෙතනින් ඉවර වුණා නම් ඒ ඉවරින් මේ සංයෝග ස්වરૂපයට ආйти පරමාණු අතන සංස්කාර දුන්නේ ගොනු වෙන ගොනු වෙලා විකාශනය වෙන්නේ මේ වර්ගයේ හිත. මේ ඒ හැඩය ඒ වර්ණය ඒ මේක මේ විරෝධයට විරෝධය කියන්නේ අපි කෙටියෙන් තේරුම් ගමු විරෝධය කියන්නේ වේගවත් තේජසක් නිකුත් කිරීම නිකුත් කරන වේගයෙන් ක්‍රියාත්මක කැමැත්තේ කියන්නේ සෞම්‍ය මට්ටමේ තේක්ෂ මතු කරන විදිහට කාන්දම ක්‍රියාත්මක එතකොට මේ වර්ග දෙක ඒ සමාවිතින් මේ හැදිච්ච කාන්දම වේගවත් කරන යම් දේවල් එතන තියෙන ඒ දේවල් වලට මේක වේගවත් කරන ඔන්න අපි එක තියෙන ඒක පාට කළු කවුද හැටි යම කුස්ත කාණ්ඩ කිතාවලි
දැන් මෙතන කළු එක වර්ණයක වැඩ කරන එක වැඩ කරන්නේ විරෝධය. ඊළඟට අර ප්‍රමාණයක වැඩ කරන එක වැඩ කරන්නේ කවුද? අල්ල. ඒක හොඳයි. හඬයක වැඩ කරන එකක් කවුද? ඒකට දැන් වෙන්නේ මොකද්ද? සෞම්‍යක අර හැඩය වර්ණේ සබ්දේ. ඒකට වර්ණේ විතරයි මෙතන ඉන්නේ. ඒකට අර දෙකේ අර පහේ අපි කිමු අර දෙක පහේ බාරයි මේක 10 බාරයි. අතන පහේව දෙකයි මෙතන 10යි. 10යි වයිසයි. ඒකට ඒකේ විරෝධය අදු. තුනටම විරෝධය නම් 10 වතියයි. කොහෙත් මෙලේ සම්සිම් අන්තිමයි. ඔන්න දෙන් වශයෙන් ඒවට ඇදිච්චව ඒ අවස්ථාවේ සීල හැටි දෙක්කා කියලා වැඩ කරන හැටි තමයි. ඒ තේරුණා. ඉතින් මම තුළු හොල්ලන්නේ නැත්තම් මං බලයි. දැන් මෙතන බුදුහාමුදුරුවෝ මේ කතා කරන්නේ සංසං වාජ්ජත්තං කාමච්ඡන්දං කියේ මොකද්ද? මේ කියන්නේ අර මුල හිටන් අධ්‍යාපනයේ කාරණා තේරුම් අරගෙන චිත්තානුපස්සනාවට ඇවිල්ලා සරාග සදෝස සමෝහ සංකිට්ඨ විකිට්ඨ මහග්ගත අමහග්ගත වූවා ඔක්කොම ගැන අහලා අනේ දැන් මං කොහොමද අර මහග්ගත කියන සත්‍යයට ප්‍රදාද අමහග්ගත නොවි සෞත්තර සිතක් හදාගෙන ඒ සැප සිත ස්ථිර කරගෙන අවදාත්තක් නොකැදෙන විදියට අනුත්තර කරගන්න දැන් මම මොනවද කරන්න ඕනේ කියලා ඒ පොපියන ගැටියක් සිටිය තියෙනවා. දැන් ඔක්කොම සුළමුළ මන් දන්නවා අපි කරන වැඩ ටික තමයි මේ කියුනේ. ඔය කියන එකෙන් බේරෙන්න දැන් අපි කරන්න ඕනේ කියන එක ඔය හැඟීම සිතක් තියෙන එක්කෙනාට බුදුහාමුදුරුව දන්නවා. එහෙනම් මෙන්න මේකයි උඹේ ජාතියක් පාසාම බොලිකින් තෝරාගත්ත කැමති වෙච්ච විවිධ ආකාරවල අර යමක් එක්ක බැඳෙන ශක්ති මේ ළඟ උපදිලා ඉපදීමේ ශක්තිය මෙලඟ. හොඳයි දැන් උඹත් විදියට සිත දෙක බලන්න. අරෝපං සිත දෙක සිතේ සිත වැඩ කරන අරමුණ අරමුණ කියන්නේ සිත සකස් වෙලා තීන හැටි. නිමිත්ත කියන්නේ සිත පහළ වීමට උදව් කරන වස්තුව. මේ අරමුණ දැන් මොන ස්වරූපයක්ද තියෙන්නේ කියලා බලපන්. හිත කොතනට පළමුවෙන්ම පේන්නේ මොකද්ද? ඒ නිමිත්ත නැත්නම් ඒ සිතේ තියෙන අරමුණ ස්වරූපය එක්ක කැමැත්තෙන් කැමැත්තෙන් කියන්නේ මේ සිත දැන් අසවල් නිමිත්ත ආශ්‍රය කරගෙනයි දැන් මේ සිත වැඩ කරන්නේ. ඒ නිමිත්තෙන් තමා කැමති කියලා මා දැනගන්නේ කොහොමද? ඒ නිමිත්ත නැත්නම් ඒ චිත්ත ස්වરૂපේ අරමුණ මම පවත්ත ගන්න හදන. මම පවත්ත ගන්න. ඒ මොකද? ඒක තියෙන්නේ කොහොමදයි කියලා මට දැනේ. මේ දැනෙන එක මොකද? අර ඒ නිමිත්තත් එක්ක අර කාන්දම වැඩ කිරීම නිසා උපදවන වේදනාව මෙයාට කැමති කියන උහුලන්න පුළුවන් තත්ත්වයක් තියෙනවා. ඒකට කැමති කියන්නේ මොකද? අර වචනේ අපි දන්නේ උහුලන්න බැරියවට වඩා මේක හොඳයි කියන එකයි ඒ කැමති. නිකන් සෞම්‍ය වැඩක. එතකොට බුදුහාමුදුරුවෝ වදාන්නවා දැන් උඹ දැනගන්න උඹේ සන්තානේ ජීවිතය ඇතුලේ තිබිච්ච එක්තරා කාන්දම් සත්‍යයක් උඹේ හදවතටයි. ඒ හදවතට ලැබුණා වූ යම්කිසි නිමිති සම්බන්ධයක් උඩ පිපුරුවා වූ මේ අනුවලින් නිකුත් කරන තේජස ඇතුලේ තිබිලා තියෙන්නේ යමක් අල්ලා ගන්නා ශක්තිය. ඔත සිත පහළ වීමට
වස්තු රූප අතු රූපක සිට පහළයි අතු රූප පොදියක් ඒ අවස්ථාවෙන් කුපුරන ඒ පොදිය කුපුරණය කියන්නේ මොන නීතියක් දෙද ඒ අණුව කුපුර එක අණුව කුපුරන ඒ ඇතුලේ තියෙන කාන්දම කම්පණය කරන කම්පණය කරන්නේ ඉන්ද්‍රිය හැදිච්ච කාන්දවකින් මේ හදවතේ තියෙන අණුවල කාන්දම කම්පණය කරන ඔය කම්පණය වීමට මේ ධර්මයේ කියන කතාව මොකක්ද විඥාන විඥාන කන්දරකින් මොකද ඔතන විඥාන ගොඩයි විඥාන ගොඩයි කියන්නේ එකානුවක තියෙන එක වර්ගයක සකස් වීමක් ඒ අදවතේ දිවිච්ච සෑම එකම ඒ දෙලාවතාරකත් එක්ක සම්බන්ධ වෙනවා පුළුවන් සියලු අණුවල තියෙන ආන්දම් කම්පණය වෙන නිසා විඥාන කන්දේ ගොඩ විඥාන කන්දේ නම් ඇයි එක චිත්තකින් චිත්තකින් වේගය නිකුත්තර සෑම වේගයකම තියෙන්නේ අල්ලන ශක්තියයි ඔක්කොම එකාසියලා කරන්නේ මොකක්ද අල්ලන්නේ එතකොට රහතන් වහන්සේලා ඇත්තවසන කුකුසක් රහතන් වහන්සේලාගේ සිතකත් කියන්නේ සිත කියලානේ ඒත් උන්වහන්සේලාගේ ඇල්ලිල්ල තියෙන උන්වහන්සේලා ළඟ තියෙනයි සිතක් තියෙනවා අල්ල වෙනස් වෙන්නේ ඕකේ ආත්මලාභය උදෙසා අපි අල්ල අපේ සිත අල්ලනවා කාමයේ තියෙන නිසා කාන්දම තියෙන නිසා උන්වහන්සේලා කාන්දම නැහැ සම්පූර්ණයෙන්ම නැති කරලා කාමයේ නැහැ කියන්නේ කාමයේ නැති කියනවත් නැති වුණාට උන්වහන්සේලා සිත බාහිර ලෝකේ මෙත්තා කරුණා මුදිතා උපේක්ෂා වලින් බාහිර ලෝකේ යන්නේ අනුන් දෙසා අර මිනිහා මේ මිනිහා අන්න අතන ඉන්නවා අද සෝහන් වෙනගෙන තාහත් වෙනගෙන ඒ සිතින් ඇල්ලුවා ආයතනයේ ඇල්ලුවා ඒක තමයි ලකුණ හොඳ වෙච්ච බව තමාමෙන් අනේක කෙනා ගැන ඩිංග ඩිංග හිතෙන්න පටන් ගන්නවා ආහා ඔයගොල්ලෝ හරියන්නේ නැහැ මේ තමයි ඔයගොල්ලෝ බලා ගන්නවා කියන්නේ දැන් තාම නැහැ මග හොඳ වෙලා නැහැ හොඳ වුණා නම් අනේ මං වගේ යක් කියලා තමයි අපි ගන්න ආර්ය භාවයට පත් වෙන මං වගේ යක් නෙවෙයි එයා මං අයින් කරලා එයාගේ අහපතට යනවා අන්න ඒකයි හේතු වෙන්නේ අර තමන්ගේ ආත්ම ලාභේ සඳහා තමන්ගේ කියලා ගත්තේ කවුද අර පුපුරපු අනුවලගෙන ශක්ති වල පැවැත්ම සඳහා ඒවා දිගින් දිගට පවතින අර විදිහේ ක්‍රියා කරපුවාම ඒ වර්ගය එකක් බිඳෙනවා තව එකක් හැදෙනවා ඒක බිඳෙනවා තවත් කොබියක් හැදෙනවා ඕනේ ඒ වර්ගය යනවා ඕකට මගේ පැවැත්ම කිව්ව අර පහේට එදත් එයා හොඳ නැති කියලා තෝරද නේ ඒක තේරිල්ල ඈ සම්දිගෙන් තේරිල්ල වර්ග දෙක සාන්දම් හැදෙන එක වෙන එක තෝරන අයියා හරි ඒකේ නෑ මොකද වෙන්නේ ඒක නීති ඇති ඔක දෙන්නේ ගන්න මේ ව්‍යාපාදන් නම් කියලා කිව්වේ ඌවත් මතු කරන්නේ අර විරුද්ධ ස්වරූප
වෙන් කළ ගත්ත අපි හම්තු ව්‍යාපාර ඒක වෙනම මේ කියන්නේ පොදුවේ එතන ඉස්සෙල්ල හැදෙන්නේ වෙනවා එහෙයි දුවා ඉතවත් එහෙයි දුවා නෑ ඔය නිකම් පොදුවට පටලවන්න බෑ ඕක කොරන්නත් කොරන්න තේරිල්ලගෙන මේ කතා අපි දැන් මේ ඉන්න කවුරු බාසනාවන්ත අය දැන් මේ තෝරේ ගන්න වැඩේ මෙතෙන් දෙනවා කියන්නේ මේ අය නෙවෙයි මේ ප්‍රයෝජනවත් විග්‍රහයි හොඳයි කියලා හිතම් මගේ ප්‍රයෝජනෙට යහපත මිනිස්සු පවතිනයි කියලා හිතම් ගත්ත තීරණේ අදත් ඔය හිතම් දෙයක් ඔයගොල්ලෝ කරන්නේ කවදද ජාතක සාහයම් කවුද එන්නේ ඔච්චර හරි එදා අරේක මාත්‍යෙක් ජාතකින් එන්න බැරි කියලා අයි අදුව පිළිමහන්ට බදාදයි අර වැඩි හරි ගියේ නෑ ඒ මොකද හම්බේ තෝරා ගැනීම ඒක නිමිත්ත මතක් වෙනකොට ඒ පැත්තට ආවා. ඈ? ඔය තෝරා ගැනීම නරක අතට හොඳට දැන් මේ කතා කරන්නේ අපි තෝරගත්තේ නරක අතට හිටපු එක. මේ තෝරා ගැනීම නරක අතට කිව්න්නේ. එහෙනම් ඒ කොට වෙන්න ඔරුව නගින්නවා. කොහෙන් වැඩක් නැහැ ඒක දුනොත්. ඕන ඔරුවක්. යන්නේ වගේ වැඩක් මේ කරන්නේ මෙවැනි දේවල් වලට සම්දේ දොස්ම ගැනීම ප්‍රයෝජන. අද නිකම්ම ඩොක්ටර්ලා එකට වෙන්න බෑ. එතකොට දැන් ඔන්න කාමච්ඡන්දේ හැදෙන ඇති කිව්වා. ඔය කියාද කියන්න බෑ. කියන්න හොඳේ නෑ. හේතු වැඩියමෙන් චර්චා කරලා තමා වගේ. පාවෙනෝ යන්න එක්තරා ප්‍රමාණයක් අහලා ඒක දී ධාරණය කරන කල්පනා කරනකොට අනිත් කොටස් පිළිගන්න. ඉතින් ඉඩක් ලැබෙනවා ධාරණය කරන් තේරුම් ගන්න ධාරණය කරන් පරිහරණය කරන්න. දැන් මේ කාට පරිහරණයට දැනට අපි මේ කියපු එකෙන් අපි ඉදිරිපත් කරන්න ලැබෙනවා යම් කිසි දෙයක් සමාගි සිත අලෝනවා යම් කිසි දෙයක සමාගි සිත ගැටෙනවන විරුද්ධ මේකින් මා නොදන්නවත් නොදන්න කාලේ මා ළඟ හැදි ශක්ති විහිං දෙන වේගයක් මේවා ඒ විදිහටම ක්‍රියා කරන්න දෙන්න ඒවා විනිනුතු සීමා සංකයන් නිසා හොඳයි ඒවාම ආපු ආවේ ආපු බව දැනගෙන ඉන්නවා සන්තං වාච්ඡත්තං කාමච්ඡන්ද ඔය මගේ ළඟ තියෙන්නේ කැමති කියන තේරුම එක්ක වැඩ කරන සිතයි ඒක විතරක් බලනවා අනේ මම වෙන මොකුත් ඒ ගැන කරන්න යන්නේ නැහැ කියලා හිතුව ඇති එතන වැදෙනා සීල සමාධි දෙක ආකර්ෂණ තුන මේකට ඇද අද මේකට පොඩ්ඩ පාස් වෙන මොකුත් නෙමෙයි පාස් කරනවා කියන්නේ දැන් ඔන්න මෑණියන් කෙරෙහි තමගේ දරු ගරු මෑණියන් කෙරෙහි ආද අනේ අපේ අම්මා කියලා තෝර. තෝර අම්මා කියලා තෝරගත්තේ කිය අම්මට යම් කිසි කෙනෙක් වරදක් කරනවා නම් විරෝධ වැඩක් කරනවා නම් මේ මිනිහක සටන් කරන්න යනවා මේ පුතා අම්මා බේර ගන්න. ලෝකී වශයෙන් ඒක අපි ප්‍රශංසා කරනවා ඒ මෑණියන්ට ඒ දරුවාගෙන් ලැබෙන ආවර්ණී සැකවරණේ ගැන නමුත් මේ කාමච්ඡන්දේ කියන එක තමයි සිතිවිල් පහල් කරනවා අම්මා එක්ක මගේ සිත පහල් වෙන මේ ආදරේ හිතවත්කම මගේ යන ඇඟි ඒකම කාමච්ඡන්දේ වුණා නමුත් මෑණියේ කෙනෙක්නා උදාර වස්තුවක් දරුවාට මොකද යා ජීවිත සම්බන්ධය තමයි අපි මේ තවසම දැන් දවුනේ ඒක මගෙන් පෙරෙන්ද යම් උදව්වක් තියෙනවා ඒ සියල්ල මෑණියන් අපි තමයි මෑණියන් කියන එක දැන් දීවා දීලා මෑණියන්
කලින් අම්මලයන් අම්මවත් එපා වෙලා මට ඉන්නේ මේක නෙවෙයි. ඒකට වෙන එකට කියනවා පටිගේ. ඈ අම්මා දැදී. එතකොට වෙන්නේ මොකක්ද? අම්මා එක්ක බැඳීමක් නැති නිසාම අම්මා කරන මෝඩ වැඩ දුර්වලකම් යම් යම් දේවල් එක්කටවත් කියන්නේ ඔයාට තමයි මේ අම්මා. ඒ වහම විචාවේ මගේ අර යුතුකම් සියල්ල සම්පූර්ණ. ආදී වශයෙන් ගත්තහම මේකෙන් ඒක සුද්ධ වෙලා පාවිච්චි වෙන ක්‍රමයක්. ඒක ඉතින් කොයි එකට හරියන්නේ දැනට පුළුවන් දැන් ඉස්සරපත් ලැබෙනවා. හොඳයි දැන් ඕන ප්‍රශ්නයක් අහන්නම් තව තහන් තියෙනවා. අත්ත වෙන එකකුත් නෙමෙයි. ඒකත් නෙමෙයි. එහෙනම් කව්? එදා ආපු. දැන් එදා ආපු කෙනා මාවන. දැන් මාන වෙන්න යනවා යන්න ඕන කඩාවල් නිකුත් කරන තර. එයා නෙමෙයි. මේ කවුද? මේ ඉපදිනා තියෙන්නේ. එයා නෙමෙයි. එයා නම් අර ඔතන ඔක්කොම එන්නේ මත අන්නෝ. හැබැයි මෙයාගාව තියෙන්නේ අර එයාගාව තිබිච්ච ස්වරූපේ වඩා අන්‍යෝන්‍ය එකක් නෙවෙයි. ඒ ස්වරූපය ස්වරූපික චිත්ත පාලන ස්වරූපේ. ඒක නිසා බුදුහාමුදුරන් එයයි කියන්න බැරි. දේවදත්ත විකාරේ කදාවල් උනේ වෙන එක්කෙනෙක් කියන්න බැරි. මේ මේ එයා නොවේ කියන්න බැරි. එදා තිබිච්ච චිත්ත ශක්තිය තාම තියෙනවා. ඕකයි නැත්ද තෝ නැත්ද එරහන්. හරි බොහොමයි දිත්තේ දිත්ත මත්තම් භවිච්ච මුතේ මුත මත්තම් භවිච්ච. ඔන්න බුදුහාමුදුරුවෝ ධාර්මයේද ෂෝට්කට් එකක් දුන්නා. මොකද්ද? ඒක එහෙම වෙනවා. ඒක එහෙම වෙනවා මට දැනෙනවා. වෙච්චා. මොකද කියන්නේ? වෙච්චා. වෙච්චාවි කියන තීරණය ගත්ත හැටි වැඩියෙන් හැදෙන එක නවතිනවා. මේ දැන් වැඩ කරනකොට වැඩ කරන. ඕනේද? ඕනේ. ඒකට කියනවා යථාරාම සන්තෝෂය. කොහොමද ලැබෙන්නේ? ඔහේ හොඳයි. එහෙම හොඳයි. ඔන්න බයි. හොඳයි දැන් කියවා. සම්පූර්ණ උදුල්ල ගන්න. අතන දුන්නු. ඒක තුනේ ඉන්නේ හොඳේ. මම දැනගන්න ඕන උදුල්ල වලට අහු නොවි ඉන්නේ. ඒ මිනිහා දැනගන්න ඕන උගුල අටවන්. ඒක. ඒ කියන්නේ හරි නවත්තන්න මට බෑ. මගේ වැඩේ මං හරියට. හා උගුල් වලට આવුනේ. ඒක ගැන ඉන්න අපිට කියන්නේ. එනවා. පාහිනා වෙන. ඔව්. කැමැත්ත කියන්නේ කැමැත්ත කියන්නේ යන්තම් උහුලගෙන ඉන්න පුළුවන්. අන්න එහෙම නම් හොඳයි. උහුලගෙන ඉන්න බැරි වෙන අපෝයි මේක මා කත්තා. ඔය දෙක දැනෙන වේදනාව විග්‍රහ කරන හැටි මේක කැමති. මොකද්ද කැමති? පාන්දර වැඩ කරපු හැටි නෙවෙයි. මේ උපන් වේදනාව හොඳයි ඒක නම් හොඳයි කියලා පිළිගන්න. මේ උපන් වේදනාව කටුකයි අපේ කොහොමද බෑ. මොකද අපි ඉතිං කියන්නේ එකක් හොඳයි නරකයි. අර වට නම් ඒ කෝකක් හොඳයි. ඒව වැඩ කරන්නේ හැදිච්ච හැටි. අපට විඳ ගන්න බැරි එක නිසායි මේවා මේ එක්තරා ප්‍රමාණයකින් තම සත්‍යයට ගන්න වෙලා තියෙනවා. ඔය විඳන ගහටක් තියෙනවා. නමුත් ගහට දැනීමක් නැති නිසා ටොටෝන එකක් කියලා විකාරයි.